අයිබෝවන් ලයිබ් බයි කමිදු YouTube channel එකත් එකතු වෙලා ශ්‍රී ලාංකීය මැණික් කර්මාන්තය පිළිබඳව හැදෑරීමක් කරන ඔයාල වෙනුවෙන් මම අද තවත් සුවිශේෂී පැතිකඩක් වෙත ඔයාල රැගෙන යන්න තමයි සූදානම් වෙන්නේ සජීවී මැණික් පරීක්ෂාවක් තුල මේ ආකාරයේ මැණික් එකතුවක් මේ ආකාරයේ මෙතන තියෙන මැණික් විශේෂ බොහොමයක් කොරන්ඩම් කුලයේ මැණික් විශේෂ එහෙම නැත්නම් සපාය ගණේ යන මැණික් විශේෂවල වටිනාකමක් අඩු මැණික් විශේෂ විදියට ඔබට මේක බැලුව බැල්මට පේනවා මම මේ අද මේ වීඩියෝ තුලින් ඔයාලට කියලා දෙනවා මේ විදිහේ වටිනාකමක් අඩු පෙනුමට තිබුණට මේ වගේ මැණික් එකතුවක් පරීක්ෂා කිරීමේදී මේ වගේ මැණික් එකතුවක් ඔබ මිලදීගෙන ඔබට සාර්ථකත්වයට ළඟා විය හැකි පැතිකඩයන් මොනවද කියලා මේ වීඩියෝ තුලින් සාකච්ඡා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක අවසන් වෙනතුරු නරඹලා ඒ සාකච්ඡාව තුලින් ඔයාගේ ව්‍යාපාරික ගණදෙනුව සාර්ථක කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඔයාලා දැන්ටමත් මගේ channel එක subscribe කරලා නැත්නම් ඔයාලට පුළුවන් live by kamidu YouTube channel එක subscribe කරලා මැණික් කර්මාන්තයේ විවිධ පැතිකඩයන් එක් පැතිකඩකට සීමා නොවි මැණික් කර්මාන්තයේ ආවරණය කළ හැකි සියලුම පැතිකඩයන් පතල් කර්මාන්තය ඒ වගේම මැණික් අපනයනය ඒ වගේම අන්තර්ජාලයේ මොන වගේ මැණික් ව්‍යාපාරයක් කටයුතු තියෙන්නේ කියලා මේ විදිහේ විවිධ පැතිකඩයන් ඔස්සේ මගේ channel එකේ සාකච්ඡා කළ විශාල වීඩියෝ ප්‍රමාණයක් මේ විදිහට නිර්මාණය කළා තියෙනවා. ඔයාලට පුළුවන් මේ වීඩියෝ නරඹල ඔයාලගේ මැණික් කර්මාන්තය පිළිබඳව දැනුම වැඩි දියුණු කරලා ඔයාලට මැණික් ව්‍යාපාරික ගණදෙනු සාර්ථක මට්ටමට ළඟා කර ගන්නත් හැකියාව තියෙනවා. අද මම මේ වීඩියෝ තුලින් සාකච්ඡා කරන්නේ මෙවැනි ආකාරයේ මැණික් එකතුවක්. ඔබට සමහර විට මැණික් වෙළඳ පොලක් තුලින් ඔබ මැණික් මිලදී ගන්නව නම් එහෙම නැත්නම් ඔබ අන්තර්ජාලය තුල සමහර මේ විදිහේ පළකිරීම් මේ විදිහේ මැණික් එකතුවක් පළකිරීම් දැක ගන්න හැකියාවක් තියෙනවා. මෙතනන් තියෙන කොරන්ඩම් සපාය ගණයේ මැණික් විශේෂ මේ විදිහට පළකන තවත් දෙයක් තමයි අනිකුත් ගල් විශේෂයන් තෙමි පිසස් ගල් වර්ග වුණත් මේ විදිහේ විශාල එකතු විදිහට දැක ගන්න හැකියාවක් තියෙනවා. මේක බැලූ බැල්මට එතරම් වටිනාකම් පෙනුමක් දැක ගන්න හැකියාවක් නැහැ. සමහර අවස්ථාවල සපාය ගණේව තියෙන මෙතන මේ තියෙන සපාය ගණේ මේ විදිහේ වටිනාකමක් අඩුවේ කියලා පෙනුමට තියෙන මැණික් එකතු. මේක ආධුනික කෙනෙකුටත් ඉතාමත් වැදගත් කරුණක්. ආධුනික කෙනෙක් මැණික් ශේෂ්ඨට නම් මෙන්න මේ ආකාරයේ මැණික් එකතු මිලදී ගන්න හැකියාවක් තියෙනවා. උන්ට අර අවදානම කියන දේ බොහෝ දුරට අවම කරගෙන ඉතා සාර්ථක මට්ටමට ළඟා වෙන්න හැකියාවක් තියෙනවා. විශේෂයෙන් ගත්තට පස්සේ දැන් මේ වගේ මැණික් එකතුවක් මිලදී ගත්තට පස්සේ අර තනි මැණික් ගලක් දැන් බොහෝ දුරට තනි මැණික් ගලක් තමයි බොහෝ දෙනෙක් එකතු කරලා ඒ මැණික් ගල වැඩි දියුණු කරලා ට්‍රීට්මන්ට් කිරීමක් හෝ එහෙම නැත්නම් හීට් ට්‍රීට්මන්ට් කරන්න පුළුවන් එහෙම නැත්නම් වෙනත් ට්‍රීට්මන්ට් වර්ගයක් කරලා වැඩි දියුණු වෙන්න බලාපොරොත්තු වෙන. එහෙම නැතුව මේ විදිහේ දෙයක් එකතුවක් විදිහට ගත්තට පස්සේ ඔබගේ අධ්‍යයන කටයුතු පහසුවෙන් කරගන්න හැකියාවක් තියෙනවා. මේවා සාර්ථක වීමට විවිධ පැතිකඩයන් තියෙනවා. ඒක ඔබයි තීරණය කළ යුත්තේ ඔබ මැණික් ශේෂ්ඨයේ මොන විදිහටද ආරම්භ කළ යුත්තේ. දැන් බොහෝ දෙනෙක් අපේ විමසීමක් කරන කෙනා තමයි අපි මොන වගේ දේවල්ද මුලින්ම කළ යුත්තේ කියන කරුණ. මුලින්ම ඔබ මැණික් ශේෂ්ඨයට එනවා මෙන්න මේ වගේ දේවල්. මේ වගේ වීඩියෝ එකකින් තියෙන මේ එක් කරුණක් මේ වගේ තවත් විවිධ පැතිකඩයන් තියෙනවා. අර මම මුලින් සාකච්ඡා කළ දලන් වගේ මැණික්. ඒ වගේ මේ වගේ මැණික් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට පුළුවන් සෙමි පෙසස් වර්ගයේ මැණික් විශේෂ ගන්න. එහෙනම් ඔබටම ආවේනික රටාවක මැණික්. ඔබ නූල් විශේෂයේ මැණික් ගන්න පුළුවන්. එන්න වෛරෝඩි ගණේට යන මැණික් විශේෂ වලන්න පුළුවන්. මේ විදිහේ විවිධ පැතිකඩයන් ඔබට මැණික් ශේෂ්ඨය නිර්මාණය කරගැනීමේ හැකියාවක් තියෙනවා. මම අද කතා කරන බලාපොරොත්තු වෙන්නේ මේ විදිහේ මේ මැණික් එකතුව. මේක ඔබට බැලූ බැල්මට බොහෝ දෙනෙකුට දැනෙන හැඟීමක් තමයි. මේක ඇත්තටම වටිනා ගලක් නෑ කියලා. මෙවැනි මැණික් එකතුවක් ඔබට ඉතාමත් පහසුම කරුණ තමයි ඉතා අඩු මුදලකට මිලදී ගැනීමට හැකියාවක් තියෙනවා. ඔබ මුලින්ම අවධානය යොමු කළ යුතු කරුණ තමයි මෙවැනි මැණික් විශේෂයක් ඔබ දැක්කම මෙතන කොරන්ඩම් කුලේ ගල් ගොඩාක් තියෙනවා කියලා ඔබ විශාල මුදලකට මේ වගේ මැණික් විශේෂ මිලදී ගැනීමට පෙළඹෙන්න එපා. මෙවැනි මැණික් විශේෂ ඔබට මැණික් පොලක් නැත්නම් මැණික් රත්නපුර ආශ්‍රිතව එහෙම නැත්නම් මැණික් ලැබෙන ප්‍රදේශ ආශ්‍රිතව ඔබ මැණික් ව්‍යාපාරේ කටයුතු කරනවා නිරන්තරයෙන්ම ඇස ගැටෙන මැණික් විශේෂයක් තමයි මේ විදිහේ මැණික් එකතු. එහෙම නැත්නම් මැණික් කපා උපදමන්නන් අතරත් මැණික් කපා උපදමලා විශාල ප්‍රමාණයේ හොඳ ගල් කපා උපදමල ඉතිරි වෙන ගල් එකතුවක් විදිහට කපා උපදමන්නන් අතරත් මෙවැනි ගල් දැක ගන්න හැකියාවක් තිබුණා. ඔබට මෙවැනි මැණික් එකතුවක් සාමාන්‍ය මිලකට තරම් මිලකට නෙමෙයි ඉතා අවම මිලකට මිලදීගෙන මේකෙන් වාසියක් එහෙම නැත්නම් ඔබට ආර්ථිකමය දියුණුවක් ළඟා කරගන්න හැකියාවක් තියෙන. කොහොමද මේකේ ආර්ථිකමය දියුණුව ළඟා කරගන්න හැකියාවක් තියෙන? ඒ කරුණ තමයි ඔබට ඉතාමත් වැදගත් වෙන්නේ. මේවැනි මැණික් එකතුවක් ගත්තම ඔබ මේ එකින් එකට මේ හැම මැණික් ගලක්ම පරීක්ෂා කරද්දී මේක ඉතාමත් කුඩා ප්‍රමාණයේ මැණික් දැක ගන්න කුඩා ප්‍රමාණයට නිර්මාණය කරගත හැකි මැණික් දැක ගන්න හැකියාවක් තියෙන. විශේෂයෙන් අපි ගත්තට පස්සේ මැණික් එකතුව මිලිමීටර් ප්‍රමාණයට දක්වා මැණික් එකතුවක වටිනාකමක් තියෙන මැණික් ගලක අපි මේ වීඩියෝ මාලාව තුළ මම channel එක තුලින් බොහෝ දුරට උත්සාහ කරන්නේ මැණික් වල තියෙන හැම පැතිකඩක් ඔස්සේම ගත හැකි උපරිම ප්‍රයෝජනය ගන්න. මොකද මේක මහ පොළොවෙන් ලැබෙන ඉතාමත් වටිනා ස්වභාවික සම්පතක් නිසා ඒක උපරිම ප්‍රයෝජනය ඔයාලා ළඟා කරගත්තොත් තමයි
ඉගෙන ගන්න පොළොවෙන් ලැබෙන දේ උපරිම ප්‍රයෝජනෙට ගන්න කිසිම දෙයක් අපත නොවේවා. මේකෙන් මේ විදිහ අපත යන දෙයක් තියෙනවා. මේකේ තවත් නිර්මාණ තියෙනවා. වෙනත් කාවින් වර්ග එහෙම නැත්නම් මේකේ මේ වෙනත් විසිතුරු නිර්මාණ මේ වගේ නිර්මාණ තියෙනවා. ඒවටත් මේ වගේ මැණික් යොදා ගන්න. එහෙම යොදාගත්තොත් තමයි මේකේ සාර්ථක ප්‍රතිඵල ළඟා කරගන්න හැකියාව තියෙන. එහෙනම් මේකේ ලැබෙන හොඳම ප්‍රතිඵලය හොඳ ඕනම දෙයක හොඳම ප්‍රතිඵලය අරගෙන ඉතුරු ටික ඉවත් කරොත් ඔබට එතරම් මාසිතාගත ස්වභාවයක් දැක ගන්න හැකියාවක් නැහැ. ඒ මං කිව්වේ මේකේ ලැබෙන මූලික දේ. නමුත් ඔබට දැන් මේ වීඩියෝ එක අවසාන වෙනකම් නැරඹුවොත් ඔබට තේරෙයි මේ තුලින් කොතරම් දුරට ආර්ථික මේ මාසයක් ළඟා කරගන්න මේකේ මැනික් එකතුවක් මිලදී ගත්තොත් හැකියාව ලැබෙනවද කියලා. ඒ නිසා අනිවාර්යයෙන් ඔබ මේ වීඩියෝ අවසාන වෙනතුරු නරඹනවායි කියලා මම විශ්වාස කරනවා. එතින්දි මම මේ වගේ එකතුවකින් නිර්මාණය කරගන්න පුළුවන් ඔබට මේ වගේ පෙනුනට මේක හොඳින් පරීක්ෂා කරන්න. මේ ගල් එකතුවේ තියෙන හැම ගලක්ම හොඳින් පරීක්ෂා කරන්න. දැන් මම මේ ගල උදාහරණයට ගත්තට පස්සේ මේ ගල බැලූ බැල්මට මේ ඉහළ කොටසෙන් යම් කිසි මට්ටමක මැණික් ගලක් නිර්මාණය කර ගැනීමට හැකියාවක් තියෙනවා. ඔබ එක පැහැදිලිව රූප රාමුවට දැක ගන්න හැකියාවක් තියෙනවද කියලා මට විශ්වාස නැහැ. නමුත් මේ මැණික් ගල ඔබ බාහිර පරීක්ෂාවක් භෞතික පරීක්ෂාවක් එන්න ෆිසිකලි මේක පරීක්ෂා කරද්දී ඔබට දැනෙන්නේ තමයි ඒ ගල තුල එවැනි ගල් නිර්මාණය කර ගැනීමට හැකියාවක් තියෙන. ඒ වගේ මේ මැණික් ගල් එකතුව තුල කුඩා ප්‍රමාණයේ වටිනාකමක් තියෙන මැණික් බොහෝ දුරට නිර්මාණය කර ගැනීමට හැකියාවක් තියෙන ගල් විශේෂ රාශියක් දැක ගන්න හැකියාවක් තියෙන. දැන් මැණික් ගත්තට පස්සේ මැණික් වල මිලිමීටර ප්‍රමාණයට මැණික් ළඟා කර ගන්න හැකියාවක් තියෙන. මිලිමීටර ප්‍රමාණය කියන්නේ මිලිමීටර 0.5 ඉඳලා එහෙම නැත්නම් 1.5 ඒ වගේ ඉතා කුඩා ප්‍රමාණයට මම එවැනි නිර්මාණය කරපු මැණික් එකතුවක් දැක ගන්න හැකියාවක් තියෙනවා. දැන් මගේ මැණික් පරීක්ෂා කරන බොහෝ දෙනෙක් විසින් අකන කෙනා තමයි මෙච්චර කුඩා ප්‍රමාණයට තමන්ගේ කට තමන්ගේ මැණික් එකතුව මේ නිමවන කෙනා එක නිමවන්න තරම් කැමැත්තක් දක්වන්නේ නැහැ කියලා. නමුත් ඔබ ඒක විශ්වාසවන්ත කට කෙනෙක් වෙන්න ඔබ වෙන්න පුළුවන්. නමුත් මේ වගේ කුඩා ප්‍රමාණයට මැණික් එකතුවක් නිර්මාණය කරගත්තොත් ඉතා වහත් සහගත ස්වභාවයන් ළඟා කරගන්න හැකියාවක් තියෙනවා. මේවා බොහෝ දුරට එකතුවක් විදිහට විශේෂගතම සරලම උදාහරණ තමයි නවරත්න වගේ මැණික් එකතුවල මේ විදිහේ කුඩා ප්‍රමාණයට කැබලි කරපු මැණික් දැක ගන්න හැකියාවක් තියෙනවා. මේ එකාංගයක් තමයි මේ වගේ විශාල ලොට්වල තියෙන මේ වගේ කුඩා ප්‍රමාණයට ඉරල සකස් කරගත්ත හැකි මැණික් බොහොමයක් දැක ගන්න හැකියාවක් තියෙනවා. ඒ නිසා ඔබ තීරණය කරන්න මෙවැනි මැණික් එකතුවක් ගත්තා මෙන්න මේ ප්‍රමාණය. දැන් මේ වගේ ප්‍රමාණයක් දැක ගත්තට පස්සේ ඔබට පේනවා මෙන්න මේ වගේ කුඩා ප්‍රමාණයේ මැණික් මම මේ ගෙනාය පරණ එකතුවක මේ වගේ කුඩා ප්‍රමාණයේ මැණික් බොහෝ දුරට මෙවැනි එකතුවක් තුළින් බහුලව නිර්මාණය කර ගැනීමේ හැකියාවක් තියෙනවා. මේක කුඩා වුණාට මෙවැනි ගලක් සාමාන්‍යයෙන් සරල වටිනාකම රුපියල් 2000ක අවම වටිනාකම 2000න් ඉහළ වටිනාකමකට මේ පොඩි ගලක් වුණත් මිලදී ගන්න අලෙවි කර ගැනීමේ හැකියාවක් තියෙනවා. මේක නිවැරදි ආකාරයේ මැණික් ගල් විශේෂ වුණාම කැරට් එකක මිල. එතනදි මේ කැරට් එකකට මේ මගේ ගල් කිහිපයක් සමහරට ගල් 10ක් 8ක් 7ක් 5ක් වේදී විවිධ ප්‍රමාණයට ඔබට සකස් කරගන්න පුළුවන් මිලිමීටර ප්‍රමාණයට එවැනි ප්‍රමාණයට සකස් කරලා අලෙවි කර ගැනීමේ හැකියාවක් තියෙනවා. එතනදි කැරට් එකක් සාමාන්‍යයෙන් අර මුල් තනි ගලක් අපි සාමාන්‍යයෙන් තනි ගලක කැරට් එකක් යන මුදල හා සමානව ඊට පොඩ්ඩක් අඩුවෙන් මුදලකට අර ගල් එකතුව තුළින් මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. මේක කට් කරන්න තමයි බොහෝ දෙනෙක් අකමැත්තක් තියෙන්නේ. එතනදිත් ඔබට ඔබගේ කට එහෙම නැත්නම් ඔබ මැණික් කපා උපදමන්නත් එක්ක විශ්වාසයක් ගොඩනැගුණාට පස්සේ ඔහුටත් යම්කිසි ආර්ථික මේ වටිනාකමක් ළඟා කරගන්න හැකියාවක් තියෙනවා. ඔහු අනිවාර්යයෙන් මේ වැනි දෙයක් වුණත් කරලා දෙන්න ඔබට කැමැත්ත තියෙන නිසා තමයි විශ්වාසවන්තව ඔබ ගණිදුණුව කරන්න සාමාන්‍ය මුදලකට වඩා යම්කිසි වැඩි වටිනාකමක් මේ කුඩාගල් වැඩ කරද්දී ඔබගේ කැපුම් ශිල්පියාට දෙන්න ඕනේ. එතෙන්දී අපිට මෙන්න මේ විදිහට මම මේ කලින් සකස් කරගෙන ඉපෙක මේ වැනි ගල් එකතුවක් තුලින් මෙන්න මේ ආකාරයට දැන් මේ ගල් එකතුව ගත්තට පස්සේ ඔබට ඉරල මේක පිලිස්සීමට නැවත භාජනය කරන්න තියෙන ගල් එකතුවක් නැත්නම් සමහර ගල් තියෙන මේක වැඩ කරලා නැවත නිමුමක් දක්වා ගන්න පුළුවන් ගල් එකතුවක් සමහර ගල් තියෙන පිලිස්සීමට භාජනය කරපු ගල් දැන් මෙන්න මේ ගල ගත්තට පස්සේ මේක මේ විදිහේ ගල් එකතුවකින් පිලිස්සීමට භාජනය කරපු ගලක් දැන් මේ ගල ගත්තට පස්සේ ඔබට පැහැදිලිව තියෙනවා මෙන්න මේ වෙනි ගල් මේ වෙනි පාට ගල් වුණත් මේ ගල් එකතුවක් තුලින් දැක ගන්න හැකියාවක් තියෙන සාමාන්‍යයෙන් දැන් මේක කැරට් එකක නිමුමක් බවට පත් වුණොත් මේ ගල කොතරම් දුරට වටිනවද කියලා ඔබට විශ්වාස කරගන්න හැකියාව තියෙන නිසා මෙවැනි ගල් එකතුවක් තුල ඔබ කිසිසේත්ම බැහැර කරන්න එපා. මේ ආකාරයේ ගල් එකතුවක් තුලින්ම තමයි මේ ගල් එකතුවත් මම මේ ගාලා තියෙන මේක සම්පූර්ණ නිමවමක් බවට පත් කළා නෑ. මේ විදිහේ ගල් දැක ගන්න හැකියාවක් තියෙන බොහෝ දුරට කැරට් 1 2 සමහර විට 3 වගේ අවස්ථාවලටත් ගල් එකතු මේ තුලින් දැක ගන්න හැකියාවක් තියෙන. මේක ගල් එකතුව මේ විදිහට දැක ගන්න හැකියාවක් තියෙනට වඩා මේ විදිහට දකිද්දී ඔබට මේ
පිළිබඳව අවබෝධයක් ළඟා කරගන්න හැකියාවක් තියෙන එකාකාරයක් තමයි මම කිව්වේ මේ වගේ ගල් එකතුවක තුල තියෙන අර විශාල ගල් වල උනත් තියෙන කුඩා ප්‍රමාණයේ ගල් පිරිසුදු ගල් අර විදිහට කැබලි කරලා ගාල් අපිට ගන්න පුළුවන් ගල් එකතුවක් මේ තුල දැක ගන්න හැකියාවක් තියෙනවා. තවත් කරුණක් තමයි මේ ගල් තුල අපිට මෙන්න මේ ආකාරයේ ක්‍රිස්ටල් ස්වභාවයන් සමහරට මේ වගේ නිර්මාණ මේ විදිහටම ගලක් තුල නිර්මාණයක් කරගැනීමේ හැකියාවක් තියෙන ගලුත් මේ ගල් එකතු තුල දැක ගන්න හැකියාවක් තියෙනවා. එවැනි ගල් මේ විදිහටම ජුවලරි එකක් නිර්මාණය කළ එතන ඒ තුළිනුත් වටිනාකමක් ළඟා කරගන්න හැකියාවක් තියෙනවා. ඊට අමතරව මේ ගල් මෙන්න මම කලින් කිව්ව ආකාරය මෙන්න මේ විදිහේ විවිධ නිර්මාණ සඳහා මේ විදිහේ ගල් භාවිතා කරගැනීමේ හැකියාවක් තියෙනවා. දැන් මේ ගල් ගත්තට පස්සේ මේක බාහිර පෙනුම තරම්ම වටිනාකමක් නැති විදිහට තියෙන නමුත් මේ විදිහට ගාල යම්කිසි ආකාරයකට මේ ගල් සකස් කරගත්තොත් සාමාන්‍යයෙන් තිරිවාන ගලක් කළු ගලකට වඩා මේ ගල් තුලින් වටිනාකමක් ළඟා කරගන්නත් හැකියාවක් තියෙනවා. අපි මේ ගල් එකතුවට යොදවන මුදලට සාපේක්ෂව දැන් මේ වගේ ගල් එකතුවක් අපිට ලොකු මුදලක් ලක්ෂ ගණන් මුදල් වැය කරලා මිලදී ගන්න හැකියාවක් අවශ්‍ය නැහැ. මේව දහස් ගණන් මිලදී මුදලකට මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. නමුත් මෙවැනි ගල් එකතුවක් සමහර අවස්ථාවල ඒක මට කියන්න බෑ ගල් එකතුව පරීක්ෂා කරන්න නැතුව මෙවැනි ගල් එකතුවක් තුලින් අර විදියට වඩා සාර්ථක වෙන්න පුළුවන්. අපි සරල උදාහරණයක් ගත්තොත් දැන් මේ වගේ ගල් එකතුවක් අපිට රුපියල් 10000කට එහෙම නැත්නම් 15000ක වගේ මුදලකට මිලදී ගත්තොත් සමහරට ඔබ මේක නිවැරදිව පරීක්ෂා කරලා ඔබගේ කැපුම් වියදම් මේකගේම ට්‍රීට්මන්ට් වලට යන වියදම් මේ සියල්ලම අඩු කරලා සමහර විට මෙවැනි ගල් එකතුවක් ලක්ෂ 4,5ක් 5කට වගේ මුදලකට මේ ගල් එකතුව තුළින් ගල් නිර්මාණය කරගැනීමේ හැකියාවක් තියෙනවා. කියන්නේ ඔබට ලාභයේ ලක්ෂ 2ක් 3ක් ඊට වැඩිය මුදලක් උනත් ලාභයක් ළඟා කරගන්න සමහර විට අවස්ථාව තියෙනවා. ඒක ඔබ පරීක්ෂා කිරීම තුළ තමයි තියෙන්නේ. මෙවැනි ගල් එකතු ගත්තට පස්සේ විශේෂයෙන් දැන් මම මිලදී ගනිද්දී නම් මේ වගේ ගල් වලට ලොකු විදියට මේ මිලදී ගන්නකොට මේ මිල පාලනය කරන්න දැන් අපි සාමාන්‍යයෙන් මිලක් නියම කරාට පස්සේ ගණන් කරුගේ මිල ගොඩාක් දුරට වෙනස් කිරීමකට භාජනය වෙන දැන් තනි ගලක් මිලදී ගනිද්දී ගොඩාක් දුර දැන් මේ ගල ගත්තට බලන්න ඔබට මේ උදාහරණය මේ ගල තුල අනිවාර්යයෙන්ම මිලිමීටර් ප්‍රමාණය බ්ලූ සපා එකක් මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ මේ ගල අනිවාර්යයෙන්ම රුපියල් 2000ක අවම මිල ගත්තට පස්සේ 2000ක මිලකට වඩා වටිනාකමක් මේ ගල තුලින් නිර්මාණය කරගන්න හැකියාවක් තියෙනවා. දැන් මේක ඉතා කුඩා ප්‍රමාණයේ ගල්. ඉතින්ද අර මම කතා කරමින් හිටිය ඔබට මේ විදිහේ දැන් මිලකදී ගණිද්දි ලොකුවට මේ මිල පාලනය කරන්න යන්න එපා. මේ මිලත් එක්ක ඔබට සැසඳෙන මිලක් තියෙනවා. මොකද මේක මෙවැනි මැනික් දැන් මැනික් පොලක් තුල හෝ කොත්තරම් ස්ථානයක වුණා මේක බාහිරින් මේ විදිහට තමයි ගොඩක් දුරට පරීක්ෂා කරන. දැන් මේ මැනික් එකතු වුණත් මම සම්පූර්ණයෙන්ම තාම පරීක්ෂා කරලා ඉවර කරේ නැහැ. මේක ඔබට එකින් එක අධ්‍යයනයකුත් කරන්න පුළුවන්. මේක අලුත් කෙනෙකුට නම් අධ්‍යයනයක් කරගන්නත් පුළුවන්. මේක බාහිරින් බැලලා තමයි අපි දල වශයෙන් මේකට මිලක් නිර්මාණය කරන්න නැත්නම් ඔබට මැනික් පොලක් තුල එහෙම නැත්නම් මැනික් මිලදී ගන්නා ස්ථානයකද මේකට අන්තර්ජාලයෙන් මිලදී ගත්තා මේක එකින් එකට පරීක්ෂා කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා එකට දල මිලක් තියෙන එක සරල මුදලකට ගත්තොත් මං නිර්දේශයක් කරනවා ඔබට මේ විදිහේ මැනික් එකතුවක් මිලදී ගන්න පුළුවන් නම් අවම මිලකට කිසිසේත්ම මේ මැනික් එකතුවක් තුලින් ඔබ පරාජයටපත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔබට පාඩුවක් සිද්ධ නොවන මැනික් විශේෂයක්. ඒකම අධ්‍යයනය පහසුවෙන් කරගත හැකි මේ විදිහේ විවිධ දේවල් සඳහා මේ මැනික් නිර්මාණය කරන්න පුළුවන්. අර මං කලින් කිව්වා වගේ හොඳ ආකාරයේ වටිනාකමක් ළඟා කරගන්නත් පුළුවන්. ඒ වගේම සමහර අවස්ථාවල ඔබට තියෙනවා මේ වගේ මැනික් එකතුවක් ගත්තට පස්සේ ඒ මැනික් එකතුව තුළ මේ වේ ආකාරයේ හොඳ මැනික් එකතුවක් නිර්මාණය කළා ඒ තුළින් නොසිතූ වාසියකුත් ළඟා වෙන්න හැකියාවක් තියෙන එක අපිට නිශ්චිතවම කියන්න බෑ මේක තුළ හොඳ ගල් නැtei කියලා. නමුත් බොහෝ දුරට මේ ගල් බොහෝ අය තේරීමට භාජනය කළ. කියන්නේ තේරීමේ කවතාවක් නෙවෙයි කීප වතාවක් තේරීමකට භාජනය වෙච්ච ගල් එකතුවක් තමයි මේ තියෙන්නේ. නමුත් ඒ තුළ වුණත් මේ විදිහේ වාසි සහගත ගල් ස්වභාවයන් දැක ගන්න සමහර විට අවස්ථාවක් තියෙන. සමහරට මේ ගල් ඉරණ ඒ කියන්නේ කපුමට මූලික ඉරුමට ලක් කරද්දි මේ වගේ ඉරුමට ලක් කරද්දි මේ වගේ පෙනුමකට ගැනීමේ හැකියාවක් තියෙන. ඒ නිසා ඔයාලා මැනික් එකතුවක් මේ විදිහේ මැනික් එකතුවක් මිලදී අරගෙන සාර්ථක වෙන්න පුළුවන්. මේක එක පැතිකඩක් මේ ඔස්සේම යන්න එපා. දැන් මේක කිව්වට පස්සේ බොහෝ අයano මේ ක්‍රමෙම කරලා හරියනවද කියලා මේක එතරම් දුරට දැක ගන්න හැකියාවක් නැහැ. ගොඩාක් දුරට මෙවැනි මැනික් එකතුවක් මිලදී ගනිද්දී බලන්න මැනික් ලැබෙන ප්‍රදේශ වලින් මේ වගේ එකතුවක් මිලදී ගත්තොත් ඔබට එවැනි වාසි සහගත ස්වභාවයන් ගන්න පුළුවන්. අර මම මුලින් පෙන්නුවා වගේ මේ විදිහේ මිලිමීටර් ප්‍රමාණයේ විශාල වශයෙන් මේකෙන් ගන්න පුළුවන්. ඊට අමතරව විශාල ප්‍රමාණයේ ගලුත් සමහර අවස්ථාවල හොඳ ප්‍රමාණයේ කැරට් 1 2 වගේ කැපෙන ගල් මේ තුලින් නිර්මාණය කර ගැනීමේ හැකියාවක් තියෙන නිසා මැනික් වල කිසිම කොටසක් මැනික් කියන කොටස අර මම මුලින් මතක් කරා වගේ කිසිම කොටසක් අපතේ නෑ වන්ද මෙන්න මේ ගල ගත්තට පස්සේ මේකෙත් ඉතාමත් සමහර කැරට් එක විතර ගලක්
අපට ගන්න හැකියාවක් තියෙන නිර්මාණය කරගන්න පුළුවන් සම්පූර්ණයෙන්ම ඒ දේවල් ට්‍රීට්මන්ට් කරාට පස්සේ. මේ විදිහේ මැනිකුත් මිලදී ගන්න ඔබගේ අවධානය යොමු කරලා ඒ තුලින් සාර්ථක වෙන මොකද මේකේ තියෙන අවදානම් සහගත ස්වභාවයේ අඩුයි යම් කිසි මට්ටමක සමහර අවස්ථාවල මේවැනි එකතුවක් තුලත් සින්තටික් එහෙම නැත්නම් අර මම මුලින්ම මතක් කර ව්‍යාජ ආකාරයේ මැනිකුත් මේ තුල අඩංගු වෙන්න පුළුවන් ඒ දේවල් පිළිබඳව ලොකු සැලකිල්ලක් මේ තුල දක්වන්න අවශ්‍ය නැහැ සියල්ලම බොහෝතරයක් තියෙනවා ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න එකක් දෙකක් තියෙනවා ඒක අයින් කරලා අර මේක තුල තියෙන නිවැරදි මැනික් ටික හඳුනා ගැනීමේ හැකියාවක් තියෙන සමහර අවස්ථාවල මේකෙදි වැඩි දියුණු කරපු ඒ කියන්නේ කපා උපදමපු ට්‍රීට්මන්ට් කරපු ගලු සමහර අවස්ථාවල දැක ගන්න හැකියාවක් තියෙනවා එමෙ නැත්නම් යම් කිසි ඉරිමකට ලක් කරපු ගල් දැක ගන්න හැකියාවක් තියෙනවා මේක බොහෝ දුරට ඔබ මුලින්ම තීරණය කළ යුතු දේ තමයි මේක ඔබට පතලකින්ම ලැබෙන මැනික් විශේෂයක් නෙවෙයි පතල් වලින් මෙහෙම මැනික් විශේෂයක් දැක ගන්න හැකියන්නේ මේක යම් කිසි කෙනෙක් එකතු කාලයක් තිස්සේ එකතු කරපු ගල් විශේෂයක් යම් කිසි කෙනෙකුට වටිනාකමක් නැහැ කියලා ඒ කියන්නේ වටිනාකමක් තියෙනවා ඒ වටිනාකම ඒ කෙනාට ළඟා කරගන්න බැරි බවට අත ඇරපු ගල් විශේෂයක් ඔබට පුළුවන් ඔබගේ දක්ෂතාවය මත ඒ පැතිකඩ ඔස්සේ නිර්මාණය කළ අලුත් නිර්මාණයක් කළ එහෙම නැත්නම් අලුත් විදියට හිතලා මේකේ වටිනාකමක් ළඟා කරගන්න හැකියාවක් තියෙන අවදානම් සහගත අඩු ව්‍යාපාරයක් තමයි මේ විදිහේ එකතුවක් විදිහට මේ විදිහේ ගල් එකතු ගන්න මේ පිළිබඳව ඔබගේ අවධානය යොමු කරලා ඔබට අවශ්‍ය නම් මේ විදිහේ එකතුවක් ගන්න පුළුවන් මේ එක පැතිකඩක් විතරයි මේ වීඩියෝ නරඹලා අනිත් වීඩියෝ වල නරඹලා නැත්නම් මගේ channel එකේ අනිත් වීඩියෝත් නරඹන්න සමහරට මේ එක අවස්ථාවක් වුම අනිත් අවස්ථා ගැන මම ඉදිරි ඉස්සරහට කතා කරලා කතා කරන බලාපොරොත්තු වෙනවා ඒ වගේම මීට පෙර වීඩියෝ වල මේ පිළිබඳව කතා කරලා තියෙනවා මම මූලික මුලින්ම කතා කරපු වීඩියෝ වල ඔයාලට තියෙන ගැනුම් කරුවන් සොයා ගන්න මේ විදිහේ වීඩියෝ රාශියක් නිර්මාණය කරලා තියෙනවා සමහරට එක වීඩියෝ එකක් බලලා බොහෝ දේට සමහර අය නිගමන වලට එළඹෙනවා මේ වීඩියෝ එකෙන් කියන කරුණු පමණක්ම එහෙම නෙමෙයි මේ සියලු කරුණු පිළිබඳව මම සාකච්ඡා කරලා තියෙනවා නැවත නැවතත් මතක් කරන්නේ නැත්නම් ඒ කරුණු කාල වේලාව යන නිසා මේ වීඩියෝ එක හොඳ නම් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එකට ලයික් කරන්න ඒ වගේම මේ වීඩියෝ එක කමෙන්ට් කරන්න ඒ වගේම තවත් මේ වීඩියෝ එක නරඹන්න වැදගත්ම දේ තමයි මේ වගේ වීඩියෝ එකක් මැනික් සෙට් එක කෙනෙක් මේ වීඩියෝ එකක් නරඹලා එයාලගේ ජීවිතේ වෙනස් කරගත්තොත් ඒක ඔබටත් ඒක යම්කිසි ආශිර්වාදයක් ළඟා කරගන්න හැකියාවක් තියෙන නිසා හොඳම දේ තමයි මේ වීඩියෝ එක පුළුවන් තරම් ඔයාලගේ සෝෂල් මීඩියා වල ඔයාලගේ ගෲප් වල ඔයාලගේ ප්‍රොෆයිල් එකේ මේක ෂෙයා කරන්න හැකියාවක් තියෙනවා මේක තව කෙනෙකුට ප්‍රයෝජනවත් වීඩියෝයක් වේ එහෙනම් මෙවැනි තවත් සජීවී වීඩියෝ එකක් ඒ වගේ මැනික් කර්මාන්තේ තවත් පැතිකඩක් පිළිබඳ වීඩියෝකින් ඉතාමත් ඉක්මනින්ම ලයිව් බයි කමිදු YouTube channel එකෙන් හමු වෙමු.